අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් CID එකකින් මට කැඳවීමක් තියෙනවා. කිසි ප්‍රශ්නයක් නැහැ. මං කියපු දිනේට යනවා. කියපු වෙලාවට යනවා. හරි. මම YouTube එකට වීඩියෝස් අප්ලෝඩ් කරන එක ශ්‍රී ලංකා පොලිසියට ප්‍රශ්නයක්. පොලිසියේ ලොකු පොටවල ඉන්න ඒ අයට ප්‍රශ්නයක්. කාට ප්‍රශ්නයක් වුණා මට කමක් නැහැ. මට ප්‍රශ්නේ රටේ ජනතාවට පොදුවේ ජීවත් වෙන්න මිනිස්සුන්ට සාධාරණ සැකයකින් බයකින් තොරව ජීවත් වෙන්න පරිසරයක් නැති එක. රටේ අසාධාරණ දේවල් වලට පොලිසිය අසීමිත ලෙස මැදිහත් වීම මට ප්‍රශ්නයක්. ඒක නිසා මම මගේ ගමන මන් නවත්තන්නේ. මේක තමයි CID එකට එන්න කීඩිවල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ආපු පණිවිඩේ. රයිට්. ඔන්න ඔහොම තමයි චත්තේ. මම මේ channel එකේ කියපු ඔක්කොම ඇත්ත. ඔක්කොම ඇත්ත. කිසිම දෙයක් මම ඊළ ෆේක් දාලා නැහැ මේකේ. කිසිම දෙයක් ක්‍රියේෂන්ස් නැහැ. මෙන්න මෙහෙම මේ කියලා නිර්මාණශීලීව මම හදපු දේවල් නැහැ. ඒක නිසා මම තවමත් සහ තව ඉදිරියටත් මගේ මේ ගමන මම නවත්තන්නේ නැහැ. හරිද? මම පොලිස්කාරයෙක් නෙමෙයි දැන්. මම දැන් පොලිස්කාරයෙක් නෙමෙයි. පොලිසියේ ඉන්නකොට මට පොලිසිය අසාධාරණය ගැන කියන්න උත්තේජනයක් දුන්නේ ශ්‍රී ලංකා පොලිසිය. පොලිස් මූලස්ථානය නිලන්ත ජයවර්ධන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති. ඉතින් මම සාධාරණව මම හොඳට රාජකාරී කරගෙන මං හිටියා. සාදු සිතින් මං රාජකාරී කරගෙන හිටියා. මගේ ගුණ අගයලා මිනිස්සු සාදු කිව්වා. හරිද? පොලිස් දෙපාර්තමේන්තුව පෙන්නන්න බැරි මිනිස්සු පොලිස් දෙපාර්තමේන්තුවට ආදරය කරා. මං කරන හොඳට දැකලා මේ වගේ චරිත ඉන්න ඕනේද කියලා. අන්නේ සාධනීය හොඳ ගුණාත්මක දේවල් මං කරද්දී මට සමාජයෙන් මට සම්මාන පවා ලැබුණේ ඒකයි. දේශබන්ධු දේශමාන්‍ය සම්මාන ලැබුණේ. මං ඒ මේ සල්ලි දීලා කාටවත් සල්ලි දීලි වල අරගත්තේ වරිමේ. හරිද? ඉතින් අන්න එහෙම තමයි අපි පොලිසියට මම පොලිසියට මම වැඩ කරේ. එහෙම ඉන්නකොට මෙව්වා දරාගෙන ඉන්න බැරි වුණා. මටත් තිබුණා මේ දේශපාලන කාගේ හරි යමුණ මොන හරි උදව්ව කරගෙන ඉවරලා පොලිසියේ උසස්ම තනතුරට පොලිස්පතිවරයට කතා කරලා ඉවරලා මට මගේ වැඩ කරගන්න. මම ඔය පජාති හිඟන වැඩ මම කරන්නේ නැහැ. ඒක නිසා අපිට ඉන්න දුන්නා ඒ තනතුරේම අපි පහු කරගෙන ගොඩාක් පහු කරගෙන ඉවරලා ඒ කට්ටිය ගියා. ලොකු තනතුරුවලට සෑහෙන ඉස්සරහට ගියා. ඉතින් ඕවා දැක්කයන් පස්සේ මේ අසික්කිත අසාධාරණ දේවල් පරිපාලනයේ බිඳුවේ තියෙන දේවල් මම පුන පුනා කිව්වා. මන් නොබියෝ කතා කරා. දැනට මේ තත්ත්වය ශ්‍රී ලංකා පොලිසියේ ඉඳලා යුනිෆෝම් එකෙන් ඉඳිලිවෙලා පොලිසිය රෙදි ගැලෙව්වේ මම. රයිට්. ලංකාවේ ඉඳගෙන යූටියුබර් කෙනෙක් හැටියට ශ්‍රී ලංකා පොලිසිය ගැනත් විවේචනය කරමින් අසාධාරණ අසික්කිත කුපාඩි ජඩ බලුවඩ ගැන දැනට කියන්නේත් මං විතරයි. හරිද? ඒ මොකද මම ඒව කියන බය නැහැ. ඒක නිසා ඒ හැම දෙයක්ම මංගව ෆයිල්ස් තියෙනවා. හරිද? නොකියපු දේවල් තව ගොඩක් ඉස්සරහට තව මගෙන් කියවේවි. සමහර පොලිස් ඔෆිසර්ස්ලා උසස් තනතුරු ඉන්න පොලිස් ඔෆිසර්ස්ලා ස්ථාන මාරුවීම් යනකොට කාර් රථ මිනිසුන්ගෙන් තෑගි හම්බ වෙච්චා. ඒව හිට මංගව තියෙනවා. හරිද? ඒ ඔක්කොම තියෙනවා. තවත් පුච්චලික ජීවිතවල තියෙන අහුකොන් කුණුගඳ ගහනේවා ඒ ඔක්කොම මංගව තියෙනවා. එහෙම නැන් පස්සේ මේ කට්ටියට තවරි දේවි තව ඉස්සරහට. හරිද? මම පොලිසිය රස්සාව නැහැ කියලා කාගෙවත් ඇවිල්ලා මේ සෙරප්පු ලෙව කන්න මහ ඇවුන්ට මේ ඇඹරෙන්න මං ගියේ නැහැ. මං යන්නෙත් නැහැ. ඒ මගේ හැටි. මේක මගේ පෞරුෂත්වය. හරිද? ඉතින් ඒක නිසා මේ මම මගේ පෞරුෂත්වයත් එක්ක මම ඇත්ත කියදිවලා මේ රටේ මං ජීවත් වෙනවා. හරිද? ඉතින් කොහොම හරි ශ්‍රී ලංකා පොලිසිය කියලා කියන්නේ ගොරක දරමස් කරන්න බොහොම දක්ෂ ජාතියක්. හරිද? ඒ කියන්නේ ඕන්නම් චෝදනාවක් හදලා හරි කෙනෙක්ව අපහසුතාවයටපත් කරන්න කෙනෙකුට නඩුවක් පවරන්න සිම්පල් ශ්‍රී ලංකා පොලිසියට ඒක කරා. ඒක මටත් කරා. හරිද? ඒක නිසා මම පොලිසියේ මේ අතදරුවෙක් නෙමෙයිනේ. අවුරුදු 31ක් විතර මම පොලිසියේ මම රාජකාරී කරගෙන හිටියන් පස්සේ මේකේ පොලිසියේ දොරේ යන්නේ පඩේ යන්නේ ওই දෙකම මම දන්නවා. හරිද? ඒක නිසා මේ මගේ නම් ඇස් වහලි වෙලා දේවල් කරන්න හම්බ වෙන්නේ නැහැ. හරිද? මල් ළඟ ෆයිල් තියෙනවා. මම ඒව මම වෙලාවට මම ඇදලා මම දෙන්නම්. හරිද? පොලිසියට වැරද කියනකොට පොලිස් දෙපාර්තමේන්තුව කැමති නැහැ. ඒක ඉතින් එහෙම තමයි. මේ රට විනාශ කරපු පොලිස්පතිවරු හිටපු රටක් මේක.
හරිද? ඒ කට්ටිය දිගටම තවමත් ඇවිල්ලා ඒ වගේ දේවල් කරගෙන යනවා. ඉතින් ඔන්න ඔහොම වෙද්දි මේ අසාධාරණ අසික්කීත වැරදි දේවල් කියනකොට ශ්‍රී ලංකා පොලිසියට පොලිසියේ මහා කට්ටියට එහෙම දරාගෙන ඉන්න බෑ. හරි අමාරුයි. හරි අමාරුයි. එහෙ ඇනෙනවා, කණේ ඇනෙනවා. ඉන්න බෑ, දරාගෙන ඉන්න බෑ. රයිට්. පොලිසිය වැරදි ගැන කියනෝ නම් ඊටම ආසන්නම සිද්ධිය ගන්න පුළුවන්. ඒ මොකද්ද? නාරම්මල සිද්ධිය. නාරම්මල සිද්ධියේදී පොලිස් නිලධාරීන් දෙන්නේ සිවිල් ඇඳුමින්. සිවිල් ඇඳුමින් තමයි වාහනයකට නවත්තන්න කියලා නියෝග කරන්නේ. හරිද? ඒ දෙන්න දන්නෝ, අපි දෙන්න පොලිස්කාරයෝ කියලා දන්නෝ, අපි දෙන්න පොලිස් නිලධාරීන් කියලා දන්නෝ. නමුත් අර වාහනේ ඩ්‍රයිව් කරන එක්කෙනා එයා දන්නේ නැහැ සිවිල් ඇඳුමින් වාහනේ නතර කරන්න කියලා. අනදුන්නෑම් පස්සේ එයා දන්නේ නැහැ. සමහර විට බෙපන් එක දැක්කනම් සමහර විට හිතාවියල කොල්ලකාරෙක් මං කොල්ල කන්න කියලා. ඉතින් ඒ මනුස්සයා ඉස්සරහට ගියා. කොහොම හරි සිවිල් ඇඳුමෙන් සැරසිච්ච පොලිස් නිලධාරීන් දෙන්නා කිලෝමීටර් එකහමාරක් පස්සෙන් ගිහිල්ලිවරලා අර වාහනේ නැවතුවා. වාහනේ නැවතුවා. වාහනේ නැවතුම් පස්සේ නවත්තලා නිකන් හිටියේ නෑ. බෙපන් එක ඉනේ වෙන්නේ නැතුන් තියෙන්නේ නැත්තේ. අතර අරගෙන ඉවරලා අර මනුස්සයාගේ ඇඟට රියදුරාගේ ඇඟට තියලිවරලා මොන හරි තර්ජනය කිරීමක් එහෙම නැත්නම් බියවැද්දීමක් කරන්න හදන්නේ නැති බියවැද්දීමක් කරන්න හදන්නේ නැති අපි විමර්ශනය කළ විමසලා බලමු. පොලිස් නිලධාරීන්ට සිවිල් ඇඳුමෙන් ගිනියාවි පාවිච්චි කරන්න පුළුවන්ද කියලා. කම්ප්ලීට්ලි බෑ. හරිද? පොලිස් නිලධාරියෙකුට සිවිල් ඇඳුමෙන් ගිනියාවි පාවිච්චි කරන්න බෑ. සිවිල් ඇඳුමෙන් ගිනියාවි පාවිච්චි කරනවන් නම් විශේෂ අවසරයක් තියෙන්න ඕන. එහෙම නැත්නම් ප්‍රභු ආරක්ෂක රාජකාරිය යෙදෙන්නට අවශ්‍යයි. ඒ රාජකාරියට අනුව ඔවුන් එහෙම රාජකාරී කරනවා. ඊට අමතරව කාටවත් මේ ගිනියවි සිවිල් ඇඳුමෙන් පාවිච්චි කරන්න රාජකාරී වලට යන රේඩ් යන්න ඒව කරන්න බෑ. ට්‍රැෆික් නඩු අරගන්න ඒව කරන්න බෑ. ඉතින් කොහොම හරි ගිනියවිය පොලිස් පුහුණුවේදී පවා ඕනම කෙනෙකුට නැත්නම් යුද පුහුණුවේදී ඕනම කෙනෙකුට කියලා දෙන අභියාවුද ගැන පුහුණුව ලබනකොට කියලා දෙන කාගෙවත් ඇඟට මේක ඉල්ල කරන්නේ නැහැ. කාගෙවත් ඇඟට මේක ඉල්ල කරන්නේ නැහැ. මොකද වෙපන් එකට හිතන්න පුළුවන්ද? වෙපන් එකට හිතන්න බෑ. ඒකට යම් කිසි බලයක් යෙදුවෙන් පස්සේ ඒක ක්‍රියාත්මක වෙනවා. ඒක තමයි කියන්නේ ට්‍රිගර් එක තියෙනවා. කොකා කියලා කියන්නේ මේ කොකාට ඇඟිල්ල දාලා කොකා වැටෙන් ඇතුළට ඇඟිල්ල දාලිවල මේක ට්‍රිගර් එක මෙහෙම ප්‍රෙස් කරගෙන පස්සේ උණ්ඩේ මුදාහරිනවා. ඒක තමයි වෙන්නේ. ඒක තමයි වෙලා තියෙන්නේ. එතකොට මේ වගේ දේවල් උණෙන් පස්සේ පේනවද තියෙන පාඩුව? ගෙදර දරුවන්ට, ගෙදර බිරිඳට, ඒ මිය ඇදුණු මිනිස්යාගේ බිරිඳට තමුන්ගේ ආදරණීය පුජ්‍යල නැති වුණා. ශ්‍රී ලංකා පොලිසියට පුළුවන්ද මේ අඩුපාඩු මකන්න පුළුවන්ද? ශ්‍රී ලංකා පොලිසිය එකෙකුට බෑ මේ අඩුපාඩු මකන්න. පව්, මිනිස්සෙක් ඇවිල්ලා මහ පොළොවට හෙට බගේ දිහා වෙනකොට මහ පොළොවට යට වෙලා යාවි. ශ්‍රී ලංකා පොලිසියෙන් ඕන්නම් ඒ ගෙදරට කීයක් හරි වන්දියක් දීවි. මේක මේක වෙච්ච වරදක් කියලා පොලිස් දෙපාර්තමේන්තුව දැන් පිළිගන්නවා. හරිද? එහෙම වුණෙන් පස්සේ ලෝකෙ වෙන රටවල නම් මොන හරි වරදක් වුණෙන් පස්සේ ඒ විෂය අදාළ පුද්ගලයා ඉල්ලාස් වෙනවා. මට මතකයි මම 2008 ස්විස්සර්ලන්තේ ඉන්නකොට කවුද සී පොලිස් දැන් අපේ නේවි එක, අපේ ලංකාවේ නේවි එක තුනට ස්විස්සර්ලන්තේ තියෙන සී පොලිස් නේවි එක වෝටර් රාෆ්ටිං අර ප්‍රචණ්ඩ ජලයේ ටියුබ්ස් වල දාගෙන ඉවරලා 6 දිනක් ගියා. 6 දිනක් ගියා. ඒක අමාත්‍යවරයාගේ මොන හරි මැදිහත් වීමකින් කරලා තියෙන්නේ. අන්තිමේදී මේ 6 දෙනාගේ මහ ගැඹුරු වතුර පාර ගිහිල්ලිවල මේ 6 දෙනාගේ බොඩිස් හොයාගන්න බැරුණා. හෙලිකොප්ටර්ස් දාලා හෙව්වා හැමතැනම හෙව්වා, හොයාගන්න බැරුණා. ඊට පහුවදාට පහුවදා සී පොලිස් මිනිස්ටර් ඉල්ලාස් වුණා. ශ්‍රී ලංකා පොලිසියේ මේ වෙච්ච මේ වැඩේට හරියට නම් වැඩ බලන පොලිස්පතිවරයා ඉල්ලාස් වෙන්න ඕන. හරිද? ඒක තමයි සදාචාරාත්මක රටක යම්කිසි මේකට කියන්නේ වගකීම් බර ගන්නවා කියන එක. හරිද? එතකොට ලැක් ඔෆ් සුපර්විෂන් මෙතන තියෙනවා. හරිද? ප්‍රතිපුරුෂ වගකීම බාර ගන්න මිනිස්සු අපේ රටේ ලංකාවේ නැහැ. ප්‍රතිපුරුෂ වගකීම බාර ගන්නව නම් ඉන්න එක ඉල්ලාස් වෙනවා. ඒ වගේ තත්ත්වයක් තමයි මෙතන වෙලා තියෙන්නේ. හරිද? ඉතින් කොහොම හරි ලංකාවේ කවදාකවත් ජීවිතේට මේ සත්‍ය එළි දකින්නවත්, එහෙම නැත්නම් ඒල සත්‍ය එළි දක්වන්නවත් නැහැ. එහෙම නැත්නම් වකිම බාර ගන්න මිනිස්සු නැහැ. ඒ කියන්නේ අර කේලිය රමුක්කැලව තාම අතරමුඩ අරගන්න බැරි ශ්‍රී ලංකාවේ.
ඉතින් කොහොම හරි මේ අයුක්ති සහගත මිනිමැරුම අර මෙහිුමේ ප්‍රතිඵලයක්. ඒ මෙහිම මොකද මේ දවස්වල මේ 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 මහා ලොකු සටනක්නේ තියෙන්නේ, නඩු හොයන්න කේසස් හොයන්න මම තමයි කියලා කියන්න අන්න එහෙම තමයි තියෙන්නේ. ඉතින් අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මගේ තොරතුරු අනාවරණය කිරීම, රටේ මිනිස්සුන්ට තොරතුරු දැනගැනීමේ අයිතිය ඒක ලබා දීම මාසතුවක් කීම. මම සත්පුරුෂයෙක් හැටියට උත්පාද වෙච්ච නිසා මම ඒක මං කරනවා. මාව නවත්තන්න හම්බ වෙන්නේ නැහැ කාටවත්. හරිද? CID නෙමෙයි මොකට ගෙන්නුවත් එහෙම මාව නවත්තන්න හම්බ වෙන්නේ නැහැ. හරිද? එකක් කියන්නම්. මට රිද්දුවොත් රිද්දපු එකව මං අඬවනවා. හරි. මට රිද්දුවපු එකව මං අඬවනවා. මම විමල් ජයසේකර. අයිබෝ අපි හම්බුමු ඊළඟ වීඩියෝ එකදී.